මේ සිද්ධිය වාර්තාාවනු මොහොතේ සිට මාධ්‍යවේදයෙන් විදිහට එකට එකතු වෙලා මේ අසාධාරණය වෙනුවෙන් පිණී සිටි ජනමාධ්‍ය සාමූහිකයේ තිලන අලහකෝන් මහතා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මේක රටේ ජනමාධ්‍යවේදීන් විතරක් මුහුණ දුන්න ප්‍රශ්නයක් කියලා ලඝු කරන්න එපා කියන කාරණාව කියනකොට මේක ඇත්තරම මේ රටේ පුරවැසියන් මුහුණ දුන්නු බරපතල ඛේදවාචකයක්. දැන් මෙතනදී මගේ මාධ්‍ය හැඳුනුම් පත ඔබ සිද්ධිය අහගෙන හිටියා. මෙතනදී මගේ මාධ්‍ය හැඳුනුම් පත ඉල්ලනවා, මම හැඳුනුම් පත ලබා දෙනවා, හැඳුනුම් පත කල්ලිකුත් වෙලා කියලා කියනවා. ඔහු මගේ හැඳුනුම් පත් කල්ලිකුත් වෙලා දින ඔහු මම මාධ්‍යවේදියෙක් වෘත්තීය මාධ්‍යවේදියෙක් කියලා ඔහුට දැනගන්නයි මම හැඳුනුම් පත ඉදිරිපත් කරන්නේ. නමුත් එය ඒ මොහොතේ මාධ්‍ය හැඳුනුම් පත ඉල්ලිය යුතු අවස්ථාවක් නෙවෙයි. ඊට පස්සේ මගේ ජාතික හැඳුනුම් පත පවා ඔහුට ඉදිරිපත් කරනවා. මොකද ඒ ස්ථානයේ මාධ්‍යවේදීන්ට නැත්තම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යවේදී හැඳුනුම් පත් නිකුත් කරපු මාධ්‍යවේදීන්ට පමණක් යා යුතු ස්ථානයක් කියලා සීමා කරපු ස්ථානයක් නෙමෙයි. ඒක පොදු ජනතාවගේ වසන ස්ථානයක්. ඒතකොට මේ ස්ථානයක සිදුවෙන ජනතාවට එරෙහි අපරාධයක්, කුරුබැසිකට එරෙහි අපරාධයක් වළක්වා ගැනීම සහ ඊට එරෙහිව හඬ නැගීමත් ඒක පුරවැසියෙකුට පැවරන අයිතිවාසිකම කාණ්ඩ ව්‍යවස්ථාවේ 28 තුන ව්‍යවස්ථාව යටතේ බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. අනුරු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව යම්කිසි තමන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමත් ඒ වගේම තමන් ඉදිරිපිටදී යම් පුරවැසියෙකුට අපහසුතාවයක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමත් පුරවැසියන්ගේ කාර්යභාරය වන්නේ කියලා දක්වලා තියෙනවා. ඒතකොට ඒ අයිතිය ආරක්ෂා කිරීමට පුරවැසියෙක් විදිහට මට අයිතියක් තිබෙනවා. දැන් අනෙක් පැත්තෙන් ඔය සියලුම නිලධාරීන් ආයතන අධිකරණ මේ සියලුම දෙනා ආණ්ඩු ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවට අනුව පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වෙන්නට ඕන. ඉතින් මේ රටේ ව්‍යවස්ථාපිත නීතියක් නැත්නම් ව්‍යවස්ථාවක් නැත්නම් අපිට බල්ලු බලලු ගන්නට තිරිසනු ගන්නට හැසිරෙන්න පුළුවන්. නමුත් අපි බොහොම හික්මිච්ච රටක් විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේ හික්මීම අපිට තියෙන්නට ඕන. එතකොට ප්‍රදර්ශන භූමියේ මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදර්ශන භූමියේදී පාරිභෝගිකයෙකුට සරසවි ආයතනයට ආපු පාරිභෝගිකයෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දෙනවා නම් ඒ ආයතන නියෝජනය කරන සේවකයෙක්. දැන් මෙතනදී කියවෙනවා මේ පුද්ගලයා වෙනත් පිටත ආරක්ෂක සමාගමකින් සේවයට යොදාගත්ත බාහිර පුද්ගලයෙක් කියලා වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා නියෝජනය කරන්නේ ඒ අවස්ථාවේදී සරසවි ආයතනයේ. ඒක සරසවි ආයතන සේවකයන්ට වගකීමක් තිබෙනවා. මේ පුද්ගලයා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් පාරිභෝගිකයන් ප්‍රශ්නයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වග කියන්නේ. එතකොට මේ තත්වය මේ වගකීම එහෙමම තියෙද්දි මේ බවුන්සර්වරයා ඇත්තට මේ බුක් ෆෙයා වලට බවුන්සර්ස්ලා දාන්න බුක් ෆෙයා කියලා කියන්නේ නයිට් ක්ලබ් එකක්වත් එහෙම නැත්නම් මේ හෝටල් එකක්වත් එහෙම තැනක් නෙවෙයිනේ. අපි දන්නේ නැහැ මේ මොකද්ද මේ පදනම කියලා. කොහොම හරි මේ පුද්ගලයා හැසිරිච්ච අප්‍රසන්න ආකාරයේ ස්ථානයේ හිටපු බොහෝ දෙනෙක් දැක්කා. මේ 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 தත්වය මේ ගැටුම ඇති වෙන්න කලින් පවා ඒ ස්ථානයේ හිටපු පොලිස් අධිකාරිය මං කිව්වා මේ පුද්ගලයාගේ හැසිරීම බොහොම අවධානම් සහගතයි කියලා මොහොතක් යන්න බුන්නේ නැහැ. එළවගෙන ගිහිල්ලා වෝකි ටෝකි එකෙන් ගැහුවා අර පාරිභෝගිකයාගේ ඔළුවට. ඉතින් මේ ලේගල්ලා තුවාල තියෙද්දිත් මේක දැකලා මේක වළක්ව ගන්න කියලා ජනතාව පොලිසියට කියද්දිත් පොලිස් අධිකාරියන් ඇල් මරණ ස්වභාවයෙන් එතන කටයුතු කරන ආකාරය සියලු දෙනාම දැක්කා. දැන් මේකට සාක්ෂියක් ඕනේ සහ මේක වළක්ව ගන්න ඕන. පුරවැසියෙක් විදිහට මට තියෙන වගකීම තමයි මට බෑනේ එතනට පැනලා ගහගන්න. මට තියෙන එකම දේ තමයි ජංගම දුරකථන අරගෙන වීඩියෝ කරන එක. ඒ කරන ගමන් මේ බැරද්ද කරන්න එපා කියන එක. එතකොට මේ தත්ත්ව පාලනය වෙනවා. ඉතින් මෙහෙම මම හැසිරෙනකොට මේ මගේ පුරවැසියෙක් වගකීම මම කරනකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ OIC නියෝමල් එතෙන්ට ඇවිල්ලා ඉතාම අශෝභනාකර මේ ගහගත්තා ඒ පැත්තක තුවාල කරුව පැත්තක පහර දීමේ ඒ සිද්ධිය තවමත් ඇවිලෙමින් තිබෙනවා. මේ සියල්ල මෙහෙම තියෙද්දි ඔහු මගේ මාධ්‍ය හැඳුනුම්පත් ඉල්ලලා මට යම් ආකාරයක බලපෑමක් කරන ආකාරය අපි දැක්කා. ඉතින් ඒ සිද්ධියත් එක්ක මම ඔහුට පැහැදිලි කළා. මම මෙතන මාධ්‍යවේදියෙක් විතරක් නෙමෙයි මෙතන පුරවැසියෙක් කරුණාකරලා ඔය හැඳුනුම්පත් එක පැත්තට අරගෙන මගේ ජාතික හැඳුනුම්පත් අරගෙන ඔබ බලන්න කියලා. නමුත් ඔහු දිගින් දිගටම මාත් එක්ක ගැටුමක් ඇති කරගෙන හැසිරෙන ආකාරය ඔබ දැක්කා. ඉතින් මේ සියලු කාරණා ඇතුලේ අපිට පෙනුනේ මේ පොලිස් නිලධාරියා රටේ මූලික නීතිය මූලික අයිතිවාසිකම් පිළිබඳවත් අවබෝධයක් නොමැති පුද්ගලයෙක් කියන කාරණාව. අනිත් පැත්තෙන් සරසවි සේවකයන් තමන්ගේ ආයතනයට වෙන්න පුළුවන් කීර්තන අපිට වෙන්න පුළුවන් කැළල වහගන්න මේ පොලිස් නිලධාරියාව පාවිච්චි කරන ආකාරයක් අපි දැක්කා. ඒ වගේම අර පුද්ගලික ආරක්ෂක සමාගමත් යම් ආකාරයකින් ඔවුන්ගේ ඒ පහර දීම සිදු කළ පුද්ගලයා ආරක්ෂා කරගන්න කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඉතින් මේ ඉහළ තැන් දැක අපි කියන්නේ උස් තැන් දැක
හැකිලෙන්නේ මිටිදැන් දෙක පුප්පන්නේ කියලා. මේ තත්ත්වය අපි නීතිය ආරක්ෂා කරන විධානයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට උස උනත් එකයි මිටි උනත් එකයි අපිට ඕන නීතියේ සමානාත්මතාවය. ඉතින් මේ ආයතන ආරක්ෂා කරගන්න සිවිල් පුරවැසියන් වෙනම පැත්තකට තියලා මිරිකන්න පොලිසියට අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක මම අත්විඳා. ඊට පස්සේ මාව දීප්පේකට දාගන්නේ මම සාමය කඩ කළා කියලා. එතකොට සාමය කඩ කිරීම කියන චෝදනාව කොහොම එල්ල වුණාද කියලා කියන්නේ මම දන්නේ නැහැ. මගේ හැඳුනුම්පත් දෙකක් බලහත්කාරයෙන් ඔහු රඟගෙන යනකොට මම කියනවා මගේ හැඳුනුම්පත් දෙක බරන් යනවා මට දෙන්න ලියවිල්ල. ඔබ සතු එක తీනවා කියලා. ඔබට අයිතියක් නැහැ එහෙම අරගෙන යන්න කියලා. ඒත් ඔහු එක දෙන්න කියලා ප්‍රතික්ෂේප කරනවා. ඔහු මාව කුදලගෙන හරියට BMICH එකේ පොත් හොරෙක් වගේ මේ මම මාධ්‍යවේදියේ පුරවැසියෙක් වෙච්ච මම කුදලගෙන අරන් යනවා කුරුඳුවත්ත පොලිසියට. එහෙම ගිහිල්ලා අත්රෝමතික ආකාරයෙන් ඔහු මට චෝදනාවක් කියන්නේ නැතුව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා නම් පැමිණිල්ල කරු කවුද කියලා කියන්නේ නැතුව චෝදනාව ප්‍රකාශ කිරීමකින් තොරව කියවන්නේ නැතුව පැහැදිලි කරන්නේ නැතුව ඔහු මාව අනීතික ආකාරයෙන් බලහත්කාරයෙන් ඉස්සරගත කරන්න කටයුතු කරනවා. පැය පහක් පහ මාරක් මාව පොලිස් අත්අඩංගුවේ පැය තුනහ මාර රාසන කාලයක් පොලිසියේ කුරුඳුවත් පොලිසියේ පොලිස් සිර කුටියෙත් තබන්න ඔහු කටයුතු කරනවා. මගේ කටයුතුර ලියාගන්නෙත් පොලිස් සිර මැදිරියට දාලා. කටයුතුර ලියද්දිත් ඔහු බලපෑම් කරනවා. මේ මාධ්‍යවේදී දැන් මූ ආව නම් මෙතන මූ වැඩේ ආව නම් පොත් අරගෙන යන්න ඕන එනවා අපේ වැඩේ කරන්න. මං මේ පාර උගන්වනවා මේ මාධ්‍යවේදීන් කියනකොට හොඳ පාඩමක් ආදි වශයෙන් අනුම්පද කියනවත් මට ඇහෙනවා. දැන් ඔහු හිතුවා මේ අපිව මානසික වටලා මට ෂොට් එකක් ඔහු කියලා තිනවා එක තැනකදී මුඩ ෂොට් එකක් දෙනවා මම කියලා. දැන් අපි කොන්ද කෙලින් තියාගෙන පුරවැසි අයිති වෙනුවෙන් කතා කරනකොට යම් කිසි රටක පුරවැසියෙක් ඔහුට ෂොට් එක දෙන්න මුගේ කට වැඩි මුට අයිතියක් නෑ මට මෙහෙම කතා කරන්න වගේ ඊගෝ එකකට එන්න පුළුවන් නම් පොලිස් නිලධාරියෙකුට ඒක බරපතල ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා පොලිස් නිලධාරින් තේරුම් ගන්නට ඕන ප්‍රශ්නේ මොකක්ද? ගැටලුව තියෙන්නේ කොතනද? මම එතන කොන පාර්ශ්වකරුවෙක්ද කියන කාරණාව පිළිබඳව පොලිස් නිලධාරියෙකුට ටක් ගාලා තමන්ගේ ඒ තමන්ගේ රාජකාරී අධ්‍යක්ෂින් එක්ක සෙන්ස් වෙන්න ඕන දැනෙන්න ඕන මොකද්ද මේ සිද්ධිය කියලා. එහෙම නැතුව තමන් හිතාගෙන ඇවිල්ලා තමන්ට වෙන කෙනෙක් කියන කරුණු කාරණා එක්ක ඇවිල්ලා කටයුතු කරන්න යාමෙන් මේ වගේ බරපතල අර්බුද වලට පොලිස් නිලධාරින් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මේ මෙවැනි තත්ත්වයන් එක්ක සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බරපතල ඛේදවාචකයකට සහ අප්‍රසන්නතාවයකට ජනතාවගේ ප්‍රතිවිරෝධතාවයකට ලක්වීම වළක්ව ගන්න බැරි වෙනවා. දැන් මේ වෙනකොට මාව අතරමඟ අරගෙන ඊට පස්සේ ඒ අතරමඟ ගත්තට පස්සේ කට උත්තරෙත් අරගෙන ඔක්කොම කරාට පස්සේ මම කිව්ව කාරණාව අවබෝධ වුණාට පස්සේ ඔහු සරසවියේ සේවකීන්ත දිනෙක පසුව ගෙන අරගෙන ඇවිල්ලා මට විරුද්ධව පැමිණිල්ල දාගෙන තියෙනකල ආරංචි වෙනවා මම මේ ස්ථානයේ කලහකාරීව හැසිරුණා කියලා. කොහොම නමුත් ඔහු හිතුවේ නෑ මම වීඩියෝ කරපු වීඩියෝ එක මගේ ළඟ තියෙනවා කියලා. මම ඒ ගැටුම ඇති වුණු අවස්ථාවේ ඉඳලා මම බණ්ඩාරනායක සම්මන් ශාලා පරිශ්‍රයෙන් ඔවුන් ජිප් රථයකට දාගෙන එතනින් පිටත් වෙන අවස්ථාව දක්වාම සියලු සිදුවීම් මගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබුණා. ඒ නිසා ඔවුන්ට මේ සාක්ෂි වසන් කරන්නවත් කතාව විකෘති කරන්නත් පුළුවන් කමක් නැහැ. අද ඉතාම පැහැදිලිව මේ කාරණාව සිද්ධ වෙලා තියෙනවා. පොලිස් නිලධාරියන් මොකද කරේ කියලා හැමෝටම බලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය ඇතුළේ අපිට කියන්න තියෙන්නේ රටේ ජනතාව තුල පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. මම යම් කිසි ආකාරයකින් සිවිල් බලයක් නොතිබුණු පුද්ගලයෙක් වුණා නම් අද මම චූදිතයෙක් වෙලා සමහර විට වසර කිහිපයකට දරුවෝ මුලමන තත්ත්වයට පවා පත් වෙන්න ඉඩ තිබුණා. නමුත් මට ඒ වෙලාවේ නීතිච සහාය ලැබුණු හින්දා මගේ මිත්‍රව හිටපු හින්දා යම් කිසි ආකාරයකින් මගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් ප්‍රසාදයක් සමහර තැන්වල තිබුණු නිසා මට හැකියාව ලැබෙනවා මාධ්‍යවේදියෙක් වීම නිසා මේ ගැටලුවෙන් යම් කිසි ආකාරයකින් අත් මිදෙන්න. නමුත් පුද්ගලිකව අදාළ පොලිස් නිලධාරියා මාගෙන් පිළිගැනීමක් සිද්ධ කරනවා. මගේ බිරිඳ සහ මම දැඩි අපහසුතාවයකට පත් කරනවා. මගේ මූලික අයිතිවාසිකම් ගණනාවක් ඔහු කුඩු කරලා දානවා කඩලා දානවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම මාධ්‍යවේදියෙක් විදිහට පුරවැසියෙක් විදිහට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඒ වගේම මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට අදාළ මූලික ක්‍රියාමාර්ග අපි අරගෙන ඉවරයි මේ වෙනකොටත්. මට ආරංචි වෙන විදිහට පොලිසිය මට කෝල් එකක් කරනවා පසුගිය සෙනසුරාදා 12:45 විතර එන්න මේ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කරනවා කියලා. 12:12 කාල විතර වගේ වෙද්දි මට කතා කරලා කියනවා නිලධාරියෙක් දෙක වෙද්දි එන්න කියලා. මම කියනවා මට එන්න විදියක් නැහැ, මම ටිකක් කොළඹින් දුර තැනක ඉන්නේ, මගේ නීතිචුනුන් එක්කයි මම එනවා නම් එන්න ඕන කියලා. ඉතින් මම නැතුව මේ කාරණාව විභාග කරලා තියෙනවා පාර්ශ්ව දෙකක් හෝ තුනක් ගෙනල්ලා. ඔය සරසවිය ආයතනයත් පහර දුන් පුද්ගලයාත් පහර කැමරලක් වුණු පුද්ගලයාත් ඉතින් මේ පැමිණිල්ල විභාග කරලා යම් කිසි ආකාරකින් මට ආරංචි වෙන විදිහට කිව්වලු මේ ඔය දෙන්නම ඇරෙස් කරනවා මේක සමතේටපත් කරගත්තේ නැත්නම් කියන කාරණාව කියලා. දැන් මේ වෙනකොට අර පහර කැමර ලකුණු පුද්ගලයාත් කොළඹ වල තියෙනවා පැමිණිල්ල සමතේකටපත් කරගන්න තැනට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද සිද්ධ වෙන්නේ කියලා. අපි නීතිය නවන්නවත්
නඩුත්හා මුදුරුවන්ගේ බඩුත්හා මුදුරුවන්ගේ තත්ත්වයක් එක්ක පොලිසියට ඕන ඕන දේවල් කරන්නවත් පොලිසි නිලධාරියුත් එක්ක ආගිව් කරගත්තාම උඹට දෙන්නම් ෂොට් එක කියලා ඕන ඕන විදිහට පැමිණිලි කුරුබ ගාලා මිනිස්සුන්ගේ කූඩු වලට දාන්නවත් මේ රටේ පොලිස් වල ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. මොකද අපි පුරවැසියෝ විදිහට පුරවැසි අයිතීන් ආරක්ෂා කරන්න යම් කිසි ආකාරයකින් අපි ජනතාවට ඇත්ත තොරතුරු හෙළි කරනවා වගේම පුරවැසියන්ගේ අයිති ආරක්ෂා කරනත් මාධ්‍යෙන් යම් කිසි වගකීමක් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ හඬනගන්නේ අපි වෙනුවෙන් නෙමෙයි ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඒ නිසා අවදි වෙන්න දැන්වත් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ශක්තිය ඇති කරගන්න ඒ ගැන දැනුවත් වෙන්න කියවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න අත අරින්න එපා කිසිම වෙලාවක පසුපට වෙන්න එපා කාකි නිල ඇඳුමටවත් දේශපාලඥයන්ගේ ඔය මේ ඇඳුම් වලටවත් නිලධාරීන්ගේ යම් කිසි බලපරාක්‍රමයන්ටවත් එහෙම නැවෙන්න එපා ඔවුන්ට රාජකාරී ගෞරවය ලබා දෙන්න තමන්ගේ අයිතිය පිළිබඳව ඔබ හැම වෙලාවකම අවධානයෙන් ඉන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන අර පොලිස් නිලධාරියා මට කිව්වා මේ මාව අපහසුතාවයටපත් කරා ඒ ස්ථානයේදී අර ප්‍රශ්න විසඳන වෙනුවට මේ මාධ්‍යවේදියෙක්ද මේ පරණ එකක් වෙන්න මෙයා වීඩියෝ කරන්න කියලා ඒ මහත්යත් බලනවා නම් කියන්න තියෙන්නේ මේ මහත්ය වගේ හිතන අයත් තව බලනවා නම් කියන්න තියෙන්නේ එක එක ආයතන වල අපි වැඩ කරද්දී අපි ගත්ත මාධ්‍යවේදීන්ට අදාළ මේ හැඳුනුම්පත් කල්ලිකුත් වෙන්න පුළුවන් හැබැයි මාධ්‍යවේදියා කල්ලිකුත් වෙන්නේ නැහැ අපි මිය යනතුරු අපි මාධ්‍යවේදියෝ අපි ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ලබා ගත්ත අය ඒ නිසා ඒවා එක්ස්පයර් කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් මං හිතන්නේ මේ මහත්යයට මම මාධ්‍යවේදී නැද්ද කියන කාරණාව දකින්න ලැබෙන්නේ නැති අත්දකින්න ලැබෙනවා ඇති. ඉතින් ඒ හින්දා ඒ කාරණාවත් අපි කියන්නට ඕන රටේ අසාධාරණ වෙනුවෙන් පොලිසිය නෙමේ කවුරු වැඩ කළත් පුරවැසියන් විදියට අපි පෙනී ඉන්නවා කියන කාරණාව අපි අවධාරණය කරන්න ඕනේ. නැවත වතාවක් ජනමාධ්‍ය සාමූහිකයට මම ස්තුතිවන්ත වෙනවා. Traveler Channel.